ආයිබෝන් කාන්තාවක් ස්වකීය පවුලේ යහපත උන්නතිය වෙනුවෙන් ක්‍රියා කරන අතරතුර ඇය මුළුමහත් සමාජයේම වගකීම වෙනුවෙන් හඬක් නගනවා නම් කතා කරනවා නම් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා නම් සැබවින්ම ඇය උත්තරීතර වටිනා චරිතයක්. ඔබ දන්නවා විමනින් මැනේජ්මන්ට් ආයතනයේ මේ අභිමානී වැඩසටහන පුරාවටම ඔබ වෙත රැගෙන එන්නේ යම් කිසි පූර්වාදර්ශයක් අපට ලබා ගත හැකි වටිනා කියන කාන්තා චරිත. හඳුනා ගනිමු අද ආරාධිත අමුත්‍ය කවුරුන්ද යන වග. අමිල වෘත්තයක් හෙබ වූ ඈ සොඳුරු මිනිසෙකුගේ සෙවනැල්ලව දරුවනට සෙනෙහෙ බර මවක් වූවාය. ප්‍රචණ්ඩ කුණාටුවකින් පසු නොසෙල්වී නොබියව දිවි මග ජයගන්නට වෙරදරනෑ ප්‍රශස්ත හෙටක් වෙනුවෙන් හඬ නගන්නේය. ඇය විශේෂඥ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය. ආයිබෝවන්, ඔබතුමිය බොහොම ගෞරවයෙන් වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය නොදන්න කෙනෙක් කවුරුත් නෑ. ඔබතුමිය ආගන්තුක චරිතයක් නොවේ අප කාටත්. නමුත් ඔබව අපට හඳුනවා දෙන්න. ඇත්තටම සරල, පොළොවේ පය ගහලා ඉන්න, ධෛර්ය සම්පන්න, ඒ වගේම හොඳ ආත්ම ශක්තියක් තියෙන, ඒ වගේම සාධාරණ වෙනුවෙන් සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින, ඒ වගේම පවුලට ලැබි නිහඬ චරිතයක්. හොඳයි. ඒ ඔබ ගැන පවසන අයුරු, ඔබට හිතන විදිහට පොදුවේ ගත්තහම කාන්තාව කියලා කියන්නේ කවුද? කාන්තාවක් කියලා කියන්නේ ඉතාමත්ම ශක්තිමත් කෙනෙක්. කාන්තාවට පුළුවන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න. පවුලක් ගත්තම කාන්තාව දරුව වදලා, දරුව හදලා, ස්වාමි පුරුෂයාට අවශ්‍ය කරන්නේ පසුබිම, මානසික සහ කායික පසුබිම ඇති කරලා, ඒ වගේම නිවසට ලොකු ආර්ථික ශක්තියක් ලබා දෙන, ඒ වගේම සමාජයට ලොකු දායකත්වයක් ලබා දෙන්න පුළුවන් ශක්තිමත් නමුත් නිහඬ චරිතයක්. ඉතින් මේ ගොඩාක් විට මේ සමාජයේ කාන්තාවට නිසි තක්සේරුවක් ඇගෙයීමක් දෙන්නේ නැහැ කියන මතයක් මට තියෙනවා. මොකද මේ කාන්තාව විශාල කැපවීමක් දරනවානේ. මේ හොඳ දරුවෝ හදලා හොඳ වැඩිහිටියෝ සමාජගත කරන්නට කරන කැපවීම සුළුපටු නැහැ. නමුත් ඒට වටිනාකමක් ලැබෙන්නේ නැහැ, ඇගෙයීමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කාන්තාව කියලා කියන්නේ ශක්තිමත් චරිතයක්. හොඳ ආත්ම ශක්තියක් තියෙන, හොඳ ආත්ම විශ්වාසයක් තියෙන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක්. හොඳයි. එක්තරා අවස්ථාවකදී ඔබතුමියගේ චරිතය වෙනස්ම මගකට යොමු වෙනවා. ඔබතුමියට හිතනවාද ලාංකික දේශපාලන ශ්‍රේෂ්ඨයේ කාන්තාවකට නම්බුකාර චරිතයක්, එසේ නැත්නම් අභිමානවත් චරිතයක් ගත කරන්නට පුළුවන් කියලා? පුළුවන්. මොකද මේක කාන්තාවද පුරුෂයාද කියන එක නෙමෙයිනේ. දේශපාලනයේ තියෙන තමුන්ගේ හැසිරීම් රටාව, තමුන් ජීවත් වෙන ආකාරය, තමුන්ගේ ගති පැවතුම්, තමුන්ගේ තියෙන සාරධර්ම, තමුන් සමාජයට දෙන පණිවිඩය, ඒ සියල්ලත් එක්කම පුළුවන්. ඉතින් ඒක කාන්තාවද පුරුෂයාද කියන එක නෙමෙයි. නමුත් එකම දේ, කාන්තාව දිහා මේ සමාජයේ වැරදි විදිහට බලනවා. කාන්තාව දේශපාලනයේ නිරත වෙනකොට මිනිස්සු හිතනවා මේ කාන්තාවගේ ඕනෑම මෙයාගේ චරිතයේ යම්කිසි ගැටලුවක්ද, ටිකක් වැඩිද, ගානට වැඩිද, එහෙම වැරදි විදිහට බලන. නමුත් පුරුෂයා ගැන එහෙම බලන්නේ නැහැ. ඉතින් මේක දෙදෙනාම කරන්නේ එකම සේවාව. ඒ නිසා කාන්තාව ගැන තියෙන ආකල්පවල තමයි වරදක් තියෙන. එහෙම නැත්නම් මේ දේශපාලනයේදී තියෙන නොයෙකුත් අභියෝගවලට ලක් වෙන්න, ඒ වගේම තමයි නම කැත කරගන්න පුළුවන් අවදානම් තත්ත්වයන් තියෙන. කාන්තා පුරුෂ ભેදයක් නැහැ. දෙගොල්ලන්ම අහුවෙච්චා ඇත්ත ඉන්නවා. නම කැත කරගත්තා ඉන්නවා, චරිතය පළඳු කරගත්තා අය ඉන්නවා මේ දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා පුරුෂ ભેදකින් තොරව. නමුත් ඒ වගේම හොඳ චරිත, හොඳ ජීවිත ගත කරන දෙගොල්ලන්ම ඉන්නවා. ඒ නිසා කාන්තාවක් වූ පමණින්ම එය ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් මේ සමාජයේ තියෙන ආකල්පවල තියෙනවා අපේ සංස්කෘතියේ යම්කිසි වරද. කාන්තාව දේශපාලනට ආවම ටිකන් ඉස්සරහට වැඩි, ගානට වැඩි කියලා එහෙම හිතන ගතියක් තියෙනවා. ඒ නිසා ඒ කාන්තාවකට දේශපාලනේ නියලීලා තමුගේ ආත්ම ගරුත්වය රැකගෙන ඉන්න පුළුවන්. ඒක ඕනම ක්ෂේත්‍රයක ඉන්න කාන්තාවකට තියෙන අභියෝගයක්. දේශපාලනේ විතරක් නෙමෙයි, පොදු කාන්තාවකට, කාන්තාවට තියෙන පොදු කාරණාවක්.
කාන්තාවට පද හදන්න ලේසි. ඉතින් නමුත් එහෙමයි කියලා කාන්තාව ඒ ආපසට යන්න යුතු නෑ කියලා මම කියන්නේ. තමුන් හෘද සාක්ෂියට එකඟව තමුන් හෘදය කරනවා නම් බය වෙන්න දෙයක් නෑ. හොඳයි දැන් මේ හැම ශේෂ්ත්‍රයකම පොදු කරුණක් ඔබතුමියට හිතනවාද යම් යම් සුවිශේෂ ශක්තියින් කාන්තාවට තිබෙන්න ඕනේ කියලා විශේෂයෙන්ම ලංකාවේ දේශපාලන ශේෂ්ත්‍රය තුර ගමනක් යන්නට? අනිවාර්යයෙන්ම මම හිතන්නේ පළවෙනි තැනට කාන්තාවට යම්කිසි අධ්‍යාපන මට්ටමක් තියෙනවා නම් අභියෝගයන වාඩුයි. ඒ වගේම හොඳ පෞරුෂත්වයක් හොඳ නායකත්වයක් ඉදිරිපත් වීමේ හැකියාවක් කාන්තාවට තියෙන්න ඕන. විශේෂයෙන්ම සමාජය වෙනුවෙන් යම්කිසි එඩිතරව නිවැරදි තීන්දුව තීරණ ගැනීමේ හැකියාවක්. ඒ වගේම තමයි සාධාරණව යුක්තිගරුකව කෙලින් වැඩ කරනවා නම් මේ මේ ගැටලුවක් වෙන්නේ කාන්තාවට දේශපාලන නිරත වෙන්න පුළුවන්. නමුත් කාන්තාවට තියෙන අභියෝගයක්. මොකද මේ දේශපාලන ක්‍රමවේදය තියන්නේ මේ මැතිවරණ ක්‍රමය සමානුපාතික ක්‍රමය උඩ කාන්තාවට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කිරීමේ ගැටලු තියෙනවා. මොකද මේ සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ප්‍රචණ්ඩත්වය වැඩි. ඒ වගේම තමයි මිල මුදල් විශාල ප්‍රමාණයක් ඕන. යම්කිසි විශාල ප්‍රසිද්ධියක් උසුලන්න ඕනේ. ඒතර එහෙම වුණා මේ කාන්තාවට මේ අවශ්‍යතාව එක්ක හැප්පෙන්න අමාරු. කාන්තාවට නෙමෙයි අපි සමාජයේ හොඳයි කියලා හිතන උගත් බුද්ධිමත් අයටත් අර ප්‍රචණ්ඩත්වයේ මිල මුදල් යම්කිසි පසුබිමක් නැත්තම් මේ දේශපාලන වාතාවරණය උඩ එන්න අමාරුයි. ඒ කාන්තාවට එක සුවිශේෂී. එයයි තමයි මෙහි ප්‍රායෝගික ඇත්ත යථාර්ථය. හොඳයි. කෙටි විරාමයකට අවස්ථාව අපි මානිය තුලින්. නැවතත් අභිමානි සමගින් අද අප කතා බස් කරන්නේ විශේෂඥ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්ද පුල්ලේ මහත්මිය සමගින්. එතුමිය සමග තවදුරටත් කතා බහ කරන්නට ප්‍රථමයෙන් මායමක් මතක් කරන්නට කැමැති. විශේෂයෙන්ම විමනින් මැනේජ්මන්ට් ආයතනය මේ අභිමානි වැඩසටහන ඔබ වෙත රැගෙන ඉන්නේ ප්‍රධාන පරමාර්ථයන් දෙකක් පෙරදැරිව. එකක් මෙවැනි වටිනා කාන්තා චරිත මෙවැනි ආදර්ශමත් කාන්තා චරිත හරහා ඔබට යම් පූර්වාදර්ශයක් ලබා දීම, ඔබට යම් මානසික ශක්තියක් ලබා දීම. අනෙක් කාරණාව නම් අප බෙහෙවින් කල්පනා කොට අපගේ එක්තරා ව්‍යාපෘතියක් ලෙස සලකාගෙන අප යමක් කරනවා. විශේෂයෙන්ම දරුවන් සමග තනි වුණු අසරණ වුණු කාන්තාවන් කිහිප දෙනෙක් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය කරන යම් අතහිත දීමක් අපගේ ප්‍රධාන අනිකුත් පරමාර්ථයේ විදිහට අප පෙරදැරිව සිටිනවා. එක්වන්න අප සමගින් ඔබට ඔවුන් ගැන යම් සංවේගසිතින් යුතුව කරන්නට හැකියාවක් තිබේ නම් යමක් උදව්වක් අප සමග එක්වන්න තිරයේ දිස්වන දුරකථන අංකයෙන් අමතන්න. එය කාරුණික ආයාචනාවක්. හොඳයි වෛද්‍යතුමියනි, ඔබතුමිය දරු දෙන්නෙක් සමග තනි වුණු විශේෂයෙන්ම තරුණ කාන්තාවක්. දරුවන්ට පියෙක් නැතුව අවශ්‍ය කරන රැකවරණය මේ කාර්යබහුල ජීවිතයේ අතරතුර ඔබ ලබා දෙන්නේ කොහොමද? මම අනිවාර්යම භාෂණේ මගේ දරුවන්ට තමයි මුල් තැන දෙන්නේ. මගේ ස්වාමි පුරුෂයා ජීවත් ඉන්න කාලෙත් එහෙමයි, දැනුත් එහෙමයි. මොකද මට ස්වාමි පුරුෂයා අහිමි වෙච්ච වෙලාවෙත්
මම මානසිකව මට කඩා වැටෙන්න තියෙදිත් මම කඩා වැටුනේ නැත්නම් මගේ දරුවෝ දෙන්න ගැන හිතලා. මොකද මම මානසිකව කඩා වැටුනොත් මගේ දරුවෝ දෙන්නත් කඩා වැටෙනවා. මොකද එතකොට දරුවෝ දෙන්න මානසිකව කඩා වැටුනොත් දරුවන්ගේ අනාගතය අඳුරු වෙනවා. ඒ නිසා තමයි මං එදා ශක්තිමත්ව නැගී හිටියේ. මම ශක්තිමත් වෙච්ච නිසා මගේ දරුවෝ ශක්තිමත් වුණා. ඒ නිසා මං දරුවන්ගේ මම එදා හිතාගත්ත මං දරුවන්ගේ අධ්‍යාපනය හොඳට කරගෙන යන්න ඒගොල්ලන්ට ශක්තියක් දෙනවා. හොඳ මානසික පසුබිමක් දරුවන්ට ඇති කරනවා. දරුවන්ගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් බලනවා කියලා. මොකද තනි වෙනවාම කාන්තාවන් ගොඩාක් අභියෝග තියෙනවා. එකක් තමයි ආර්ථික ශක්තිය තියෙනවා. එතන මට ආර්ථික ශක්තිය ලොකු ගැටලුවක් වුණේ. මොකද මම රැකියාවක් කරපු කාන්තාවක්. ඒ වගේම තමයි මගේ දරුවන්ගේ අනිත් එක තමයි ආරක්ෂාව. පියා නැති වුණාම පියාගෙන් විශාල සුරක්ෂිතභාවයක් පවුලට දැනෙනවා. පියා නැති වුණාම තමයි මගේ ස්වාමීන් පුරුෂයන් නැති වුණාම තමයි සුරක්ෂිතභාවය නැති වුණාම තමුන්ට අත්වෙන ගැටලු අභියෝග මොකක්ද කියන එකට මම මුහුණ දුන්නේ. ඉතින් ඒ නිසා මේ දරුවන්ගේ ආරක්ෂාව ගැන මම නිතර හොයලා බැලුවා. මම දරුවන්ට කිව්වා විවිධය විවිධ ආකාරයෙන් තමුන්ට සෙනෙහස පාන්නේ නමුත් ඒවට අහු වෙන්න එපා. ඒ නිසා දරුවන්ගේ ඒ කුසලතා මම ඇති කෙරුවා. අවදානම් තත්ත්ව හඳුනා ගැනීමේ අවස්ථා හඳුනා ගන්නට තියෙන ශක්තිය ඇති කෙරුවා. බෑ නෑ කියන්න ඕන මොනවන් අවස්ථාවකටද කියන එක පිළිබඳ ඔවුන් දැනුවත් කෙරුවා. ඔවුන්ට කියලා දුන්නා මේ සමාජයේ තියෙන අභියෝග. පියා නැතුණාම විශේෂයෙන් ඒ වගේම තමයි මට මගේ මවගේ උදව්ව ලැබුණා, මගේ නැගණියගේ උදව්ව ලැබුණා, මගේ ස්වාමි පුරුෂයාගේ පවුල්වල අයගේ උදව්ව ලැබුණා. ඒ සියලුම උදව්වත් එක්ක දරුවන්ට ආරක්ෂාව, ඒ වගේම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න, ඒ වගේම මගේ තිබිච්ච ආර්ථික ශක්තියත් එක්ක, ඒ වගේම මගේ තිබිච්ච ආත්ම ශක්තියත් එක්ක මට අභියෝගයේ ජය ගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. හොඳයි, ඔබ ඒ අභියෝගයේ ජය ගත්තා. ඒ වගේම අපි දන්නවා ලංකාවේ තවත් පිරිසක් විශේෂයෙන්ම යුද්ධයෙන් නිසා යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස තනි වූ මවුරුන් බොහොමයක් සිටිනට පුළුවන්. ඔවුන්ව ගොඩනගා ගන්නට ඔවුන් වෙනුවෙන් අපට කළ හැකි හොඳම දේ මොකක්ද? ඇත්තටම භාෂිනී එකක් කියලා නැහැ. මම දකිනවා රණවිරු පවුල්වල කාන්තාව වෙනින් හොඳ වැඩසටහන් තියෙනවා. මම හැම වෙලාවෙම ඒ පාර්ලිමේන්තුවේදීත් මම කතා කරලා තියෙනවා විවිධ තැන්වලත්. මොකද මම මේකට මූණ දීපු නිසා මම දන්නවා මේ වැන්දඹුවන් යුද්ධය නිසා ස්වාමි පුරුෂ අහිමි වෙච්ච නමුත් රණවිරු පවුල්වලට අයිති නොවන වැන්දඹුව ගොඩාක් ඉන්නවා. නමුත් කියන්න කනගාටුයි අර විධිමත් වැඩපිළිවෙලක් මම දකින්නේ නැහැ. විශේෂයෙන්ම ඔවුන්ට උපදේශනය අවශ්‍යයි. මොකද ඔවුන් විශාල කම්පණයකට මූණ දීලා එයින් එළියට යමු ගේන්න ඕන. ඒ වගේම තමයි ඒ කම්පණයත් එක්ක ජීවත් වීමේ ප්‍රතිඵලයක් නැහැ. එයින් එළියට ඇවිල්ලා තමුන්ගේ දරුවෝ වෙනුවෙන් මේ සමාජයට යම්කිසි මෙහෙවරක් කරන්න, විශේෂයෙන්ම යම්කිසි කාර්යයක යෙදෙන්න පුළුවන් නම් ඔවුන්ගේ මානසික මට්ටම ගොඩක් උඩට ගේන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම තමයි ආර්ථික ශක්තිය ඇති කරන්න ඕන. මේ වැන්දමු කාන්තාවන්ට ආර්ථික ශක්තිය නැත්තම් ඔවුන්ට වෙන මොන දේවා කෙරුවත් ප්‍රතිඵල අඩුයි කියන එකයි මම හිතන්නේ. ඒ නිසා මේ මම දන්නවා රජයේ වැඩපිළිවෙළක් තියෙනවා, විශේෂයෙන්ම සමාජ සේවා අමාත්‍යාංශය යටතේ වැන්දඹුවන් ඉලක්ක කරගනිමින් කරන වැඩසටහන. ඔවුන්ව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන්න, සුවන් රැකියාවලට යොමු කිරීමක් කරන්න, ඒ වගේම ළමා හා කාන්තා සංවර්ධන අමාත්‍යාංශයෙන් තියෙන සුවන් රැකියා වනිතා කටයුතු නිලධාරීන් හරහා පුහුණු වීම් ලබා දීලා විවිධ නායක්‍රම හඳුන්වලා දීලා ආර්ථික ශක්තිය ඇති කරන වැඩසටහන් තියෙනවා. ඉතින් ඒ ආර්ථික ශක්තිය ඇති කරන්න ඕන. ඒ වගේම තමයි ඔවුන්ට ආරක්ෂා වෙන්නේ. මොකද සමාජයේ මේ වැන්දමු කාන්තාවන්ට සමාජයෙන් විශාල අභියෝග තියෙනවා. මේ කාන්තාවන් ගොඩක් අනාරක්ෂිතයි. මේ මොවුන්ව වරදට පොළඹවා ගන්න ගොඩක් සමාජයේ සමහර ඇතැම් අය උත්සාහ කරන තේ නිසා මේවට එරෙහිව නැගී හිටින්න ඒ කාන්තාව තුළ ඒ ශක්තිය ඇති කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි දරුවන්ව රැකබලාගෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා තමුන්ගේ ඒ කාර්ය බහුල වුණොත් මේ මානසික පීඩනින් ගොඩ එන්න පුළුවන්. ඒක මම පුද්ගලිකව මමත් අත්විඳපු දෙයක්. මොකද අපිට කාලේ නැතුව අර වෙච්ච ගැටලුව දිහාම සුසුම් ළමින් හිටියොත් අපේ ජීවිත අපතේ යනවා. ඊට වැඩිය තමුන් යම්කිසි කාර්යයක නිරත වෙන ගමන් දරුවනුත් රැකබලාගෙන සමාජයටත් යම්කිසි දායකත්වයක් ලබා දුන්නොත් තිබිච්ච පීඩණයෙන් ගොඩ එන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම සමාජයට යම්කිසි මෙහෙවරක් කරන්නත් පුළුවන්. තව සමාජයේ විවිධ තරාතිරමයව දැන හඳුනා ගැනීම තුළින් තමුන්ගේ ආරක්ෂාවටත් යම්කිසි සතක් සැලසෙනවා. ඒ ඔස්සේ දරුවන් කෙරෙත් යම් දෙයක් කරන්නට පුළුවන්, නැගී සිටින්නට පුළුවන් සාමූහිකව. දැන් මෙහෙම කතා කරනකොට මට ඔබතුමියගෙන් අහන්න හිතෙනවා කාන්තාවකට තියෙන සමාජ වගකීම මොකක්ද? කාන්තාවට තියෙන ලොකුම වගකීම මම දකින්නේ තමුන්ගේ පවුලට තියෙන ලොකු වගකීමක්. මොකද මේ දරුවන්ව
හදල වඩල දරුවන්ගේ ආරක්ෂාව බල්ල දරුවන්ව රැක බලාගෙන හොඳ වැඩිහිටියන් හැටියට සමාජගත කරන ගමම්ම තමුන්ගේ සමාජයටත් යම් කිසි මෙහෙවරක් කරන්න පුළුවන්. සමාජයේ නායකත්වය අරගෙන සමාජයේ පොදු යහපත වෙනුවෙන් වැඩ කිරීමේ හැකියාව කාන්තාව තුළ තියෙනවා. ඉතින් ඒ කෙසේ වෙතත් මම නම් දකින්නේ කාන්තාවට විතරක් නෙමෙයි, අම්මා තාත්තා වුණාම දෙදෙනාගේ ලොකුම වගකීම නම් තමුන්ගේ දරුවෝ වෙනුවෙන්. මොකද අපි මේ දරුවන් හොඳ වැඩිහිටි හැටියට සමාජගත කෙරුවේ නැත්තම් මේ සමාජයම අගාධයට යනවා. ඉතින් ඒ නිසා ලොකුම වගකීම මම දකින්නේ අපේ පවුලට තියෙනවා. ඊළඟට අපේ සමාජයට රට වෙනුවෙන් අපි යුතුකම් ඉෂ්ට කරනවා. ඒ නිසා මේ කාන්තාවට මේ දෙක සමබරව කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ සඳහා අපි කාන්තාව උනන්දු කරවනවා. මොකද සමහර කාන්තාව තාම කාන්තාවගේ දක්ෂතාවය අඳුනගෙන නැහැ. තමුන්ට දෙයක් කරන්න පුළුවන්, තමුන් ශක්තිමත්, තමුන්ට නායකත්වය ගන්න පුළුවන්, විවිධ අභියෝගවලට මූණ දෙන්න පුළුවන් කියන ඒ දැනුම සමහර කාන්තාව හඳුනගෙන නැහැ. ඒ නිසා ඒ පිළිබඳව දැනුවත් වීම මම හිතන ඉතාමත් වැදගත් වෙනවා. ඔබ වැඩි චරිත හරහා අප මේ වැඩසටහනින් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ තෙවන් කාර්තව්‍යයක්. හොඳයි, නැවතත් අභිමානය තුළින් විවේකයකට අවස්ථාව. අභිමානී වැඩසටහන සමගින් ඔබ දන්නවාද අප කතා බස් කරන්නේ විශේෂඥ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමගින්. මම දන්නවා, මං හිතන්නේ මේ නරඹන අනිත් අයත් දන්න, ඔබ කාන්තාවන්ට ළමයින්ට සිදුවන අපචාරයන් වෙනුවෙන් දූෂණයන් වෙනුවෙන් හඬක් නගන කෙනෙක්. ඇත්තටම මේ වෙනුවෙන් අපි මොනවද කරන්න ඕනේ? ඇත්තටම මේ කාන්තා සහ දරුවන්ගේට එරෙහිව සිදුවන අපචාර අපයෝජන පිළිබඳව ඇත්තටම වැඩිවීමක් සිදුවෙනවද කියන එක පිළිබඳ පොඩි ගැටලු සහගත තත්ත්වයක. නමුත් වාර්තාකරණයේ තියෙනවා ලොකු වැඩිවීමක්. මොකද අපේ කාලයක් තිබුණා මේ මාධ්‍ය හරහා වාර්තා වුණ යුද්ධය සම්බන්ධව. නමුත් දැනට වැඩිපුර වාර්තා වෙනවා. ඉතින් ඒක මම දකිනවා එක පැත්තකින් මේ අපයෝජන වාර්තා වීම නිසා ඒ චූදිතයෝ අද නීතිය රැහෙනට හසු වෙලා තියෙනවා. ඒ නිසා මේ වැඩි ඒ වාර්තාකරණය අපි හොඳ දෙයක් හැටියට දකිනවා. ඒ වගේම තමයි අපි සියලු දෙනාම එකතු වෙලා මේට විරුද්ධව හඬක් නගන්න ඕනේ. මොකද කාන්තාව දරුවන්ව අපි ආරක්ෂා කරගන්න මොවුනුත් අපේ රටේ සංවර්ධනයේ කොටස්කරුවෝ. ඒ මොවුන් අපයෝජනයට ලක් වුණොත් ඔවුන් මානසික අතින් ලොකු පසුබෑමකට ලක් වෙනවා. ඒක රටක් හැටියට රටේ සංවර්ධනයට ඉතාමත්ම අහිතකර දෙයක්. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා නීතිය තද කරන්න, විශේෂයෙන්ම කාන්තා සහ ළමයින්ට එරෙහිව අපයෝජනය කරන ඒ චූදිතයන්ට නීතිය තද කරලා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා අපි මම යෝජනාවක් කරලා තිනේ. ඒ වගේම තමයි මම සන්තෝසයි අදාළ අමාත්‍යතුමා මේ යෝජනාව ඉදිරිපත් කරලා තිනවා. ඉතින් ඒක ඉතාමත් සුබදායකයි. නමුත් අපි කාන්තාව සියලු දෙනාම පක්ෂපාත ભેද නොබලා අපි සියලු දෙනා එකතුලා මේ පිළිබඳව හඬක් නැගුවොත් මම හිතන්නේ අපිට පුළුවන් ජය ගන්න. ඒ වගේම සන්තෝසයි, මොකද අපේ අතිගරු ජනාධිපතිතුමාත් විශේෂයෙන්ම අපේ පක්ෂයේ ලේකම්තුමත් අද වෙනකොට ඔවුන්ගේ පක්ෂ සමහර ඉන්නවා මේ දේශපාලනට සම්බන්ධ. ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරලා තිනවා. නාම යෝජනා ලබා දීමේදී මේ
සඳහා දැඩිවම මෙසරි බැලුවා. ඉතින් ඒ නිසා නීතියද තදටම ක්‍රියාත්මක කරනවා. එතකොට මේ නීතිය තදටම ක්‍රියාත්මක වීම තුළින් අපිට ඉදිරියේදී මේ ප්‍රවණතාවය අඩු වෙයි කියලා හිතත් ඒ වගේම තමයි. අපි විශේෂයෙන්ම ගැහැණු දරුවන් අද ගැහැණු දරුවෝ නෙවෙයි පිරිමි දරුවන්වත් අද දූෂණයට ලක් වෙන අපයෝජනයට ලක් වෙන ඒවා වාර්තා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පාසල් යන දරුවන් තුළ කුසලතා ඇති කරන්න ඕනේ අවදානම් තත්ත්ව හඳුනගෙන එයින් බැහැර වෙන්න. නෑ බෑ කියන්න එපා කියන්න ඒ කුසලතාවේ දරුවන් තුළ ඇති කරන්න ඕනේ. ඒ වගේම තමයි අම්මා තාත්තට දරුවෝ ගැන මිට වැඩිය හොයලා බලන්න. දරුවන් ගැන වගකීම දරුවන්ගේ සුරක්ෂිතභාවය ගැන මිට වඩා වගකීමක් අම්මා තාත්තට අපි දෙන්න ඕනේ. ඒ වගේම තමයි එකාතකින් දරිද්‍රතාවයත් මේකට හේතුව. මොකද සමහර දුප්පත් පවුල් වල තමයි මේ අම්මා දරුවව තනියම තියලා මම පත්‍රයේ දැක්ක මේ දූෂණය වෙච්ච හැම අවස්ථාවකදීම එක්ක ගෙදර තනියම හිටපු වෙලාවක අර ගමේ ඉන්න යම්කිසි හයියක් තියෙන කෙනෙක් ඇවිල්ලා මේ දරුවන්ව අපේ යෝජනයට ලක් කරලා තිබුණා. ඒ වගේම තමයි විවිධ තෑගි භෝග දීලා. ඒ නිසා මේ දුප්පත්කම තුරන් කිරීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අවසානයේ මේ පාසල තුලින් මේ දරුවාව සවිබල ගැන්වුව දරුවන්ව තනියම කිතියානේ තෝ කාන්තා රැකවරණයක් යටතේ තිබ්බොත් අපිට මේ දූෂණයට ලක් වෙන්න පුළුවන් ඒ දරුවන්ගේ අවස්ථා අඩු කරන ගම අනිත් පැත්තේ නීතිය තද කරන්න ඕන. මරණ දඬනේ ක්‍රියාත්මක වෙනවනම් මේ එල්ලුම්ගහ ක්‍රියාත්මක වෙනවනම් මං හිතන්නේ රටේ තියෙන අපරාධ බොහෝමයක් අඩු කර ගන්න පුළුවන්. ඒ නිසා නීතිය තදට ක්‍රියාත්මක කරන්න කියලා අපි සියලු දෙනාටම කාන්තාව සියලු දෙනාටම එකතු වෙලා හඬක් නගන්න පුළුවන් නම් මං හිතන්නේ විශාල වෙනසක් කරන්න පුළුවන්. හොඳයි. ඔබතුමිය නොයෙකුත් අභියෝග රැසක් ජයගත්ත කාන්තා චරිතයක්. තරුණියෙකුට දෙන්න පුළුවන් උපදෙස කුමක්ද අභියෝග ජය ගන්න තමන්ගේ ජීවිතේ? ඇත්තටම මේ අපි තරුණයන්ට කියන්නේ තමුන්ගේ දක්ෂතා ඉස්සලා හඳුනා ගන්න. ඒ මුළු ගැහිලා ඉන්න එපා. මේ අද තරුණියෝ කියලා කියන්නේ කාන්තාවෝ කියලා කියන්නේ ඉතාමත්ම ශක්තිමත් අය. ඒ නිසා තමුන්ගේ තුල ආත්ම විශ්වාසය තමුන් තුළ ඇති කරගන්න අද එළියට ඇවිල්ලා මේ සමාජයේ විවිධ තරාතිරම්වල නායකත්වය ගන්න තීන්දුව තීරණ ගන්න ඉදිරිපත් වෙන්න කියලා අපි මේ සියලුම තරුණියන්ට ආරාධනා කරනවා. මොකද විශේෂයෙන්ම අද අපේ ලංකාවේ වෙනත් රටවල් එක්ක සංසන්දනය කරනකොට කාන්තාවෝ දත්ත දිහා බලනකොට හුඟක් ඉදිරියෙන් ඉන්නවා. නදුරු මරණ ගත්තත් මාතෘ මරණ ගත්තත් පාසලේ දක්ෂතා ද්විතීක ත්‍රිතීක මට්ටමකට ගත්තා කාන්තාව ඉදිරියෙන් හිටියට තීන්දුව තීරණ ගන්න තැන්වල කාන්තාව අද අඩුයි. එකක් ඉදිරිපත් වෙන අයට කාන්තාවම ඡන්දය දෙන්නේ නැහැ. අනිත් පැත්තට කාන්තාව මේ දේශපාලනයට පුළුවන් අය ඉස්සරහට එන්නෙත් නැහැ. ඒ නිසා අපි තරුණියන්ට ආරාධනා කරනවා ඉදිරියට ඇවිල්ලා මේ රටේ විවිධ තලවල නායකත්වය ගන්න තීන්දුව තීරණ ගන්න මට්ටම් වලට එන්න ශක්තිමත්ව පෙරට එන්න කියලා. මොකද ඒක තමයි මේ සමාජයට කරන්න පුළුවන් හොඳම දේ. මොකද දියුණු රටක් කියලා කියන්නේ කාන්තා නියෝජනත් වැඩි වෙන්න ඕන. නමුත් අපේ රටේ මසල නිදහස සම්වෙච්ච දාය ඉඳලා 105ක් ආසන්න ප්‍රතිශතයක් තමයි කාන්තාව පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙන්නේ. පළාත් සභා පළාත් පාලන මට්ටම් ගත්තම ඊට වඩා ගොඩක් අඩුයි. නමුත් දියුණු රටක සංවර්ධිත රටක නම් ඊට වඩා තත්ත්වය වෙනස් වෙන්න ඕන. වැඩිපුර කාන්තාව ඉන්න ඕන. මොකද කාන්තාව කියන්නේ ගොඩක් විට ඕනෑම අභියෝගයකට මූණ දෙන්න පුළුවන් ඉවසීම තියෙන ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන්නේ නැහැ. මූතන දෙන්නේ නැහැ. ඒ වගේම තමයි සංසන්දනාත්මකව අවංකයි. බයයි. ඒ නිසා වැරදි කරන්නේ නැහැ. ඒ නිසා මට හිතෙනවා කාන්තාවට පුළුවන් යම්කිසි වෙනසක් මේ සමාජය තුළ කරන්න. හොඳයි. ඔබට හිතෙනවාද විමෙන් ඉන් මැනේජ්මන්ට් ආයතනයේ ඒ වගේම මෙම වැඩසටහනට කාන්තාවගේ මේ දැක්ම යම්කිසි වෙනසක් කරන්නට පුළුවන් වෙයි? අනිවාර්යයෙන්ම. මොකද මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා විමෙන් ඉන් මැනේජ්මන්ට් වලට. මොකද මම වෛද්‍යවරියක් හැටියට විශේෂඥ වෛද්‍යවරියක් හැටියට ඊට පස්සේ දේශපාලන ක්ෂේත්‍රයට ආවන් පස්සේ මේ කරන කාර්යභාරයේ ඇගෙයීමකට ලක් කරේ කාන්තා සංවිධානය. ඒ නිසා මේ කාන්තා සංවිධානයේ විවිධ ක්ෂේත්‍රවල දක්ෂතෙන් එකතු වෙලා කිසිම මෙතන රාජ්‍ය නොවන සංවිධානයක් නෙමෙයි තමුන්ගේ කැපවීමෙන් අද සමාජයේ විවිධ තරවල ඉන්න කාන්තාවන්ව එළියට ගන්න ලොකු කැපවීමක් කරනවා. ඉතින් එදාත් මම දැක්කා මේ ඇගේමී උත්සවයේදීත් විවිධ කාන්තාවන්ට විවිධ මට්ටම්වල කාන්තාවන්ට අතහිත දුන්නා. ඉතින් ඒ නිසා මේ තුලින් සමාජයට ලොකු පණිවිඩයක් ගෙනියන්න පුළුවන්. නැත්තම් එක මට්ටමක කාන්තාව විතරක් කියලා කතා කරපුවාම පොදුවේ කාන්තාව පිළිගැනීමක්
කට ලක් කරන්නේ නැහැ. නමුත් විවිධ සමාජයේ විවිධ මට්ටම් වල ඉන්න කාන්තාවන්ව ආමන්ත්‍රණය කරලා වැඩසටහනක් කරනකොට හැම කාන්තාවම හිතන තමුන්ට මේ හැකියාව තියෙනවා කියලා. ඉතින් ඒ ශක්තිය මතු කරනවා මේ විමෙන් ඉන් මැනේජ්මන්ට්. ඒ නිසා කැපවීමෙන් කටයුතු කරන මේ විමෙන් ඉන් මැනේජ්මන්ට් වල ඒ කාන්තාව පිටසට මගේ ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. මොකද කාන්තාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරනවා. කාන්තාවගේ ආකල්පය වෙනස් කළ ධනාත්මකව හිතන්න තමුන්ට හැකියාවක් තියෙන බව ඒත්තු ගන්න ඕන. තමුන්ගේ පෞරුෂත්වය එළියට ගන්න කරන කැපවීම ඇත්තටම මගේ කරන්න ඕනේ. බෙහෙවින් ස්තුතිය ඔබතුමියගේ වටිනා අදහස්. ඒ වගේම ඔබතුමියගේ මේ චරිතය මේ සියල්ල මේ වැඩසටහන අද නරඹන ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ඉවහල් වෙනවා තමන්ගේ ජීවිතයේ ගොඩනගා ගන්නට බව අපට විශ්වාසයි. ඔබතුමියගේ පැමිණීම අප ඉතාමත් අගය කොට සලකනවා. ඒ වෙනුවෙන් නේජසීක්‍ර සාතන විතින් පිරිනමන පුඩා ත්‍යාගයක් ඔබට අවසන් වශයෙන් පිරිනමන්නට ඔබ සූදානම්. බොහොම ස්තුතියි. ඔබ දන්නවා මෙවැනි චාරිත තුළින් අපගේ ප්‍රධානම පරමාර්ථය ඔබට යම් කිසි මානසික ශක්තියක් අත්වලක් ලබා දීම. එමෙන්ම අපගේ අනිකුත් පරමාර්ථය ජීවිතයේ කොතනෑම හෝ තැනක දරුවන් සමඟ අසරණ වුණු මව්වරුන්ට පිහිටවීම. එක්වන්න අප සමගින් මා ඉතාමත් ආදරණයට ආරාධනා කරනවා. තිරේ දිස්වන දුරකථන අංකය හා එක්වන්න. නැවතත් ලබන සතියෙත් මෙවන්ම වටිනා දිරිය විරිය සොඳුරු අම්ම කෙනෙක් කාන්තාවක් සමඟ එක්වන බලාපොරොත්තුවෙන් අදට අපගෙන් සමුගෙන යනවා. සුභ රාත්‍රියක්. ආයුබෝවන්.